රාවනා කියන්නේ දෙරණ ටීවී ඔස්සේ මේ දිනවල විකාශය වන අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. උදාරි කෞශල්‍යයෙහි රඟපාන්නේ හේම අප්සරාව නමැති චරිතයයි. එය මේ චරිතය ගැනත් ඇගේ ජීවන ගමනේ තොරතුරු ගැනත් පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. උදාරිට කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර? මුලින්ම අම්මේ ශේෂ්ත්‍රයට ආවේ එසෙන්ටි ග්‍රේඩ් සංගීත කණ්ඩායමේ හදාගත්ත මේ හිතමාගේ මියුසික් වීඩියෝ වලට දායක වෙමින්. ඒ මියුසික් වීඩියෝ සම්මාන උළෙලකදී සම්මාන කීපයක්ම දිනාගත්තා. ඊට පස්සේ රංගනයට ආවේ අත්තම්මා දෙක මලී නාට්‍යයෙන්. ඒ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස සම්මාන ලැබුවා. ඒ විදිහට පටන් ගත්ත මගේ මේ ගමනේදී මලීගෙන් පසුව රාවණා නාට්‍ය මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. මේ මොහොතේ ජනක සිරිවර්ධන මහත්මයා සිහිපත් කළ යුතුයි. මම එදා මගේ රංගනයේ මේ ගමන් මඟ පටන් ගත්තේ මලී ටෙලි නාට්‍යයෙන්. කොහොම වුණත් උදාරි කෞශල්‍යා කියන්නේ රඟපාන්න හිටන් හිටපු කෙනෙක් නෙමෙයි නේද? ඇත්තටම ඔව්. මං ගියේ කොළඹ මියුසික් විද්‍යාලයට උසස් පෙළ සමත් වුණේ දිවයිනේ ඉහළම ලකුණු ලාභීන් අතරට එක් වෙමින්. ඉන් පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් පස්සේ තාත්තා කියව නිසා කොළඹ සරසවියට මාරුණා. සරසවිය අධ්‍යාපන කටයුතු කරන අතර වාරයේදී මලී නාට්‍ය රඟපෑමේ අවස්ථාව උදා කරගත්තා. නුසිතූ වේලාවක ආයේ ආරාධනය නිසා ගමන් මඟ වෙනස් වුණා. ඒත් එදා තාත්තා නම් රඟපෑමට යන්න අවසර දුන්නේම නැහැ. ඒ වන විට මොන වගේ අංශයකද නිරත වෙන්න හිතුවේ? මගේ එකම අරමුණ වුණේ හොඳින් ඉගෙනගෙන පුද්ගලික ආයතනයක හොඳ තනතුරක් දැරීම. එක්කො මගේම ව්‍යාපාරයක් පටන් ගැනීම. කොහොම වුණත් දැන් මා සිටින තැනගෙන සතුටුයි. අද මගේ ගෙදර අයත් මේ නිර්මාණ ඉතා ආසාවෙන් අරඹනවා. එතකොට උපාධියට මොකද වුණේ? පහුගිය අවුරුදු දෙකක කාලේ මම ලංකාවේ හිටියේ නැහැ. ඇමරිකාවට ගිහින් මට මෙහිදී අතපසු වෙච්ච උපාධිය සම්පූර්ණ කරා. උදාරිගේ ගෙවුණු ජීවිතයේ දිහා ආපසට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ? මට හිතෙන්නේ මම දැකපු තරමට, මං හිතුව තරමට මට පෙන්වූ හීන ලෝකේ සුන්දර වුණේ නැහැ. අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ. මම මේ හිනා වෙලා හිටියට ඒ හිනාවයට තියෙන ලොකු කඳුලක්. ඒ කඳුළු කතාව අතරින් හිනා වෙලා ඉදිරියට ගමනක් යන කෙනෙක්, පාඩම් ඉගෙනගෙන ගමනක් යන කෙනෙක්. දැන් ජීවිතේ මොන වගේද ගෙවෙන්නේ? දැන් නම් හරිම සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ගමනක් යන බව කියන්න පුළුවන්. වැඩි බලාපොරොත්තු නැහැ. පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්. කාටවත් කරදර නැතුව පාඩුවේ ජීවත් වෙනවා. ගත තීරණ ගැන පසුතැවෙනවද? මං හිතන විදිහට ජීවිතේ මං කැපකිරීමක් කළා. මගේ සතුට ගැන නොසිතා අනුන්ගේ සතුටට ඉඩ දීලා මං කළේ පරිත්‍යාගයක්. ඒ නිසා මගේ හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්. හැබැයි හැම ක්‍රියාවක් හමුවෙම ප්‍රතික්‍රියාවක් තියෙන බව මං දන්නවා. මං කාටවත් හිණකින්වත් වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදිහට ජීවිතේ සියල්ල සිද්ධ වුණේ මගේ හොඳටයි. ඒ නිසා පසුතැවීමක් නැහැ. ප්‍රේමයේ ආදරේ විවාහය ගැන ඔබ කොහොමද හිතන්නේ? ප්‍රේමයේදී පළමු ආරම්භයේ සුන්දරයි. ඒත් අපි හිතන තරමට ඒ සුන්දර නෑ. විවාහ වෙන්නේ මැරෙන තාක්කාල අත්වල් බැඳගෙන ගමනක් යන්න. ඒත් වත්මන් සමාජයේ විවාහ වන පිරිස ඒ අතරින් නියම අරුත වටහාගෙන ගමනක් යන්නේ සුළු පිරිසක් විතරයි. ආසාවක් සහ වෙන වෙන දේ බලාපොරොත්තුව විවාහ වුණොත් ඒ බැඳීම ඔවුන්ට නොදැනීම ගිලිහෙන්න පුළුවන්. දෙන්නගේ අදහස් වලට අනුව තමයි බැඳීම තීරණය වෙන්නේ. මම මේ විදිහට කියන්නේ ඉතින් තනිකඩව ඉන්නවා කියන එක නෙවෙයි. මේ ලෝකේ මේ වගේ දේවල් මුහුණ දුන්න පළවෙනි කෙනාත් අවසන් කෙනාත් මම නෙවෙයි. දැන් මං ජීවත් වෙන බව දැනෙනවා. දැන් මම මටම ආදරය කරන්න පටන්ගෙන විවාහයට පසුව ජීවිතේ මං ගැන වැඩි හිතුවේ නැහැ. දැන් මං මටම ආදරය කරමින් මගේ ජීවිතය අඳුනගෙන ඉදිරියට යමින් සිටිනවා කියලයි ඇය ඒ දා සංවේදීව කියලා තිබුණේ.